ලක් තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් මම ජේෂ්ඨ කථිකාචාර්ය චාරුදත් තිලංගසිංහ මාධ්‍ය ප්‍රකාශක විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය අද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබතුමාලා සියලු දෙනා ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ වෙනකොට මේ ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය මලගමට යවමින් ගෙනාපු ත්‍රස්ත විරෝධී පනත කල්දාගෙන තියෙනවා මේකෙන් ඉතාම පැහැදිලිව පේනවා මේ පනත හරහා ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට අවශ්‍යලා තිබ්බේ ත්‍රස්තවාදයේ වැළැක්වීම නෙමෙයි ඒක පිට දාලා මේ රටේ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම රටේ මහ ජනතාව තුලින් වෘත්තිකයන් තුලින් විරෝධතාවයක් කෙනකොට මේක පස්සට දාගෙන තියෙනවා අපි කියනවා වහාම මේ පස්සටගත්තු පනත අකුලාගෙනම යන්න කියලා මේ වගේ පනත් ගෙනල්ලා පහුගිය කාලේ මේ රටේ අල්ලපු ත්‍රස්තවාදියෙක් නැහැ මේ රටේ අහිංසක මිනිස්සු අල්ලගත්තා ශිෂ්‍ය නායකයින් අල්ලගත්තා මාස ගණන් හිර කරලා තිබ්බා ඒ හිර කරලා කිසිම සාක්ෂියක් නැතුව එළියට දැම්මා මේ වැඩේ දිගින් දිගටම කරන්න තමයි මේ ආණ්ඩුව මේ පනත ගේන්නේ අපි පැහැදිලිවම කියනවා මේ පනත වහාම හකුලාගත යුතුයි කල් දාන්නේ නැතුව මේ කල් දමා ගැනීම ප්‍රමාණවත් නැහැ ඔය ලැජ්ජාවට කල් දාගත්තු එක එහෙම අකුල ගන්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා මේ වෙනකොට මේ රටේ බදු ගැටලුව සම්බන්ධයෙන් වෘත්තිකයින් හඬක් නැගුවා ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරා ලිපි මගින් දැනුම් දුන්නා. නමුත් මේ වෙනකල් කිසිම විසඳුමක් ඇවිල්ලා නැහැ. නමුත් පහුගිය සතියේ අපිට ආරංචි වෙනවා කෝටි 36කට වෙච්ච දෙයක් නැහැ පහුගිය මාස 3 එකතු කරපු බදු මුදල් වලට. හොරා කාපු නඩයක් පාර්ලිමේන්තුවේ තියාගෙන මේ වගේ මුදල් එකතු කරලා. එහෙම නැත්නම් IMF එකෙන් ණය මුදල් අරගෙන තව දුරටත් මේ රට දියුණු කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ වැටිලා තියෙන ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක විහිළුවක්. අපි ඉතාම පැහැදිලිව කියනවා 16 වතාවක් මේ රටේ ණය ගත්තේ IMF එක හරහා ණය ගත්තේ මේ නඩේම පාර්ලිමේන්තු ඉඳගෙන 17 වෙනි වතාවට මේක ගොඩගයි කියලා හිතනවා නම් මම හිතන්නේ රෝහලකට ගිහිල්ලා ඔළුව පරීක්ෂා කරගන්න ඕනේ ඒක නිසා අපි පැහැදිලිව කියනවා වහාම මේ බදු පනත හකුලාගත යුතුයි මේ බදු පනතෙන් වෘත්තිකයාට වෙලා තියෙන හානිය වහාම විසඳිය යුතුයි මේ කරුණු වගේම රජය විසින් ගෙනෙන මේ මර්ධනය ජාතික සම්පත් විකිණීම මේ වගේ කරුණු මැදිහත් මේ අනුව අපි ලබන 10 වෙනිදා සඳුදා සමුලක් පවත්වන්න තීරණය කරලා තියෙනවා මේ රටේ සියලුම වෘත්තිකයින් ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වගේම මහා ජනතාව සිවිල් සංවිධාන මේ සියල්ලම එකතු කරගෙන මේ ආණ්ඩුව විසින් ගෙන යන මේ අනීතික අසාධාරණ ජනපීඩක පනත් වහාම හකුලා ගන්නා ලෙස ප්‍රකාශ කරමින් වහාම හකුලා ගන්නා ලෙස බල කරමින් මේ රටේ මේ සමස්තය එකතු කරගෙන අපි දැන් යන්න ගමනක් සූදානම් මේ ඔක්කොම එක මිටට අරගෙන ලබන 10 වෙනිදා පස්සරු 2:30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අපි සමුළුවක් සූදානම් කරලා තියෙනවා ඒ සමුළුවේදී අපි සියලු දෙනාම ඒකමතිකව තීරණය කරන්න නියමිතයි ඉදිරි ගමන අපි පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුවට මේ රටේ මහ ජනතාව තවදුරටත් පීඩාවටපත් නොකර වහාම මේ අනීතික අසාධාරණ ජන පීඩක පනත් හකුලා ගන්න කියන කාරණේ මම මහාචාර්යින්දේ කරුණාතිලක වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් අද වෘත්තීය සමිති එකමුතුව ලෙස අප සියලු දෙනාම එක්තර එක්රැස් වෙලා ඉන්නේ මේ රටේ මහ ජනතාවට ඉතා දැඩි ලෙස බලපාන කරුණු 4ක් සම්බන්ධයෙන් අපේ ඉදිරි වැඩපිළිවෙල දැනුම් දෙන්න. ඒ කරුණු 4 තමයි පළවෙනි එක මර්ධනකාරී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිතස්ත පනත නාමයෙන් එන භීෂණ පනත. දෙවනුව ජනතාවට පීඩනයක් ඇති කරන ජනපීඩක බදු ක්‍රමය. ඒ වගේම තුන්වෙනුව ගත්තාම මේ රටේ ජනතාවට විඳ දරා ගන්න වෙලා තියෙන ඉතාමත්ම දැඩි ජීවන වියදම ඒකට විදුලි බිල් ජල බිල් ඒ සියලු දේවල් එකතු වෙලා ගත්තා.
ඊළඟට ඉතාමත් වැදගත් අපේ රටේ ජනතාව සතු ජනතා සම්පත් ප්‍රති විවගත කිරීමේ නාමයෙන් තමන්ගේ මිතුරන්ට නැත්තම් විදේශවලට කුණුකොල්ලේට විකුණා දවීම මේ කරුණු හතර එකිනෙකට සම්බන්ධ වෙනවා මුලින්ම අපි බදු ක්‍රමයේ ගත්තාම මෙහිදී වැටුප් ලබන සේවකයන්ගෙන් ඍජු ආකාරයට ඉතා අධික අසාධාරණ පීඩාකාරී බද්දක් අය කරන්න පටන් ගන්න තියෙනවා ඒ වගේම වැටුප් නොලබන අයකින් වක්‍ර බදු ආකාරයෙන් බදු අය කිරීම සිද්ධ වෙලා ඔවුන් පීඩාවට පත් වෙනවා ඒ වගේම රටේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳ වැටෙන මට්ටමට ඔවුන්ගෙන් බදු පිට බදු සහ පොලි පිට පොලි අය කරනවා මෙමගින් ඇතිවන සමාජීය පීඩනය සහ ආර්ථික සංකෝචනය එමගින් ආර්ථිකය කඩාවැටීමක් සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි රටේ පවතින සෞඛ්‍ය අධ්‍යාපනය කර්මාන්ත ඒ සියලු ක්‍රමවේදවල බිඳ වැටීමක් සිද්ධ වෙනවා මේ දේවල් කරන්නේ ඊටාත්ම පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් එකාතකින් කියනවා රජය ව්‍යාපාර කළ යුතු නැහැ කියලා ඒ කියන්නේ මහා ජනතාවට අවශ්‍ය මූලික සේවාවන්වත් සපයා දෙන්න අසමත් වූ රාජ්‍යයක් ඒ කියන ගමන් ලාභ ලබන ව්‍යාපාර විදේශ රටවල රාජ්‍ය ව්‍යාපාරවලට විකුණා දමනවා එකතකින් කියනවා රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි කියලා ඒ කියන ගමන් සේවකයන් මත වෘත්තිකයන් මත අධික බදු බරක් පටවනවා ඒ අධික බදු බරෙන් කිසිසේත්ම ඒ රාජ්‍ය ආදායම් වියදම් අතර වෙනස පියවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් අනිත් පැත්තෙන් රාජ්‍ය ආදායම වැඩි කරන්න කියන ගමන් තමන්ගේ දැනට තියෙන ලාභ ලබන රාජ්‍ය ආයතනත් විකුණා දමනවා. ඉතින් අපි මේ දකින්නේ ඉතාමත්ම අසාර්ථක රාජ්‍ය පාලනයක ඉදිරියේදී අපිට දකින්න හැම වෙලේ භයානක ප්‍රතිඵල. එපමණක් නෙමෙයි මේ වගේ අවස්ථාවල වැරදි පෙන්වලා දෙන අයව මර්ධනය කරන්න දැන් ගේනවා ප්‍රතිදස්ත පනත කියන නාමයෙන් ව්‍යාජයෙන් ජනතාව මර්ධනය කරන වෘත්තීය සමිති මර්ධනය කරන ක්‍රමවේදයක්. දැනට මේ දක්වා පැනනගෙන වෘත්තීය සමිති සහ ජනතා ප්‍රතිවිරෝධී මත එය හකුලා ගත්තත් එය තාවකාලිකව කල්දැයි මේවා පමණයි සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම හකුලා ගැනීමක් සිදු වෙලා නැහැ. ඉතින් ඉදිරියේදී ඇති වෙන්නේ ඉතාමත්ම පීඩාකාරී ජනතාවට ඇති වෙන්න පුළුවන් ඉතාමත්ම පීඩාකාරී තත්වයක් ඒක මහබැංකුව අධිපතිවරයාත් ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරියේ IMF යෝජනා දිගින් දිගට ක්‍රියාත්මක කරනකොට ජනතාවට දිගින් දිගට තවත් අපහසුතා එන්න ඉඩ තියෙනවා විතරක් නෙමෙයි දැනට තියෙන සහන ලබා ගන්න අවශ්‍ය වෙන කොටස තව තවත් වැඩිවීම සහ ආර්ථික හැකිලිම මේ යන විදිහට සිද්ධ වෙනවා ඉතින් මේ හැම දෙයක්ම එකට එකට සම්බන්ධ වෙලා තියෙනවා හැබැයි ජනතාවට පෙන්වන්න ප්‍රතිරූපේම නැත්තම් චිත්‍රය ඊට වඩා හාස්පති වෙනස් දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේදී වෘත්තිකයන් සහ වෘත්තීය සමිති දින අපිට අවශ්‍යතාවයක් තියෙනවා රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරලා ඒ පැහැදිලි කිරීමක් කරන්න. ඒ අරමුණින් හිතුව ලැබෙන සඳා 10 වෙනිද හවස බස්නාහිර පළාත් සෞන්දර්ය කේන්ද්‍රයේදී අපි නියෝජිත සම්මන්ත්‍රණයක් පවත්වනවා. මේ නියෝජිත සම්මන්ත්‍රණයේදී මේ ජනතාවට බලපාන මේ කරුණු හතර සම්බන්ධයෙන් අපි දීර්ඝව සාකච්ඡා කරලා අපේ ඉදිරි වැඩපිළිවෙල තීරණය කරනවා. ඒ නිසා මේ ඉතා වැදගත් සම්මන්ත්‍රණයේ සහභාගී වෙනමින් අප සියලුම වෘත්තිකයන්ගෙන්, වෘත්තීය සමිතිවලින්, ශිෂ්‍ය ව්‍යාපාරවලින්, පරිසර ව්‍යාපාරවලින්, සීල්ම සමාජ ක්‍රියාකාරීන්ගෙන්, ඒ වගේම මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන්, ඒ වගේම පරිසර සංවිධානයේ සියලු දෙනාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 10 වෙනිදා අපි මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන මේ ඓතිහාසික සාකච්ඡාවක් ඇතු වෙලා අපේ ඉදිරි වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න සහ අපේ ඉදිරි වැඩපිළිවෙල සමඟ එකතු වෙන්න ස්තුතියි. මම දුමින්ද රාගමෝ සංවිධායක ලේකම් කම්කරු වර්ගල මධ්‍යස්ථානයේ අද වෙනකොට අපේ රටේ වැඩ කරන ජනතාවට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය රමුදල ඒකාබද්ධලා ක්‍රියාත්මක කරන IMF න්‍යාය පත්‍රය IMF එකේ එජෙන්ඩා එක මේක විසින් ඇති කරන්න නියමිත ප්‍රශ්න දැනට කිහිපයක් මතුවලා තියෙනවා ඉදිරියේදී තවත් බරපතල ප්‍රශ්න ගණනාවක් ඇතිවීමට නියමිතව තියෙනවා
දෙවෙනි කාරණේ තමයි ඒ න්‍යායපත්‍රේ ක්‍රියාත්මක කිරීම සඳහාම ජනතාව මර්ධනය කරන. මොකද ලෝකයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රේ ක්‍රියාත්මක කරපු රටවල් ගණනාවක් අත්දැකීම් තියෙනවා. ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී අකුලල තමයි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. අදත් මේ වෙනකොට ප්‍රංශයේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙනවා. ප්‍රංශයේ ජනතාවට සහන දෙන්නේ නැතුව යුද්ධිත සල්ලි වියදම් කරමින් කරන වැඩපිළිවෙලට විශේෂයෙන්ම ඔවුන්ගේ විශ්‍රාමටු කප්පාදුට රෙහිව විශාල අරගලයක් තියෙනවා. නිසා මේක මේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ලෝක පරිමාණයෙන් මේ ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදයේ ඉස්සරහා පිට ජනතාවගේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දුරගන්න කටයුතු කරන ආණ්ඩුවට රෙහිව දක්වන ප්‍රතිචාරයක් මෙතන තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න දෙකට මුහුණ දෙද්දී අපි වෘත්ති සමිති විදිහට එකඟතාවයකට ඇවිල්ලා තිනවා. මෙන්න මේ ප්‍රශ්න වලින් පැනනගල තියෙන මූලික කරුණු කීපයක් සම්බන්ධයෙන් මේ අවස්ථාවයකට වැඩ කරන්න එතනදී අවධාරණය කළ යුතු කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් දැනට ඇවිල්ලා තියෙන මේ බදු පනත ඒක ඉතාම පීඩාකාරී. ඒකේ මූලික ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රශ්නේදී තවදුරටත් පීඩනය දරන්න බැරි සමාජ තීරු වලට තමයි මේ ප්‍රතිපත්තියෙන් බදුවර පටවලා තියෙන්නේ. දැන් මේ රටේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයින්ට ධන කුවේරින්ට කිසිම ආකාරයක අලුත් බද්දක් පනවන්නේ නැතුව ඔවුන්ව බදුවල නිදහස් කළා තියෙනවා. මේ පහුගිය මාර්තු මාසයේ ඔවුන් බදු අය නොකරපු බදු වලින් බිලියන 500 ගානකින් ඔවුන්ව නිදහස් කරන්න කටයුතු කළා තියෙනවා. එකතු කරගත්ත වැට් බද්දෙන් ඔවුන් නිදහස් කරන්න කටයුතු කළා තියෙනවා. එහෙම කටයුතු කරද්දී මේ රටේ වෘත්තිකයන්ට බිලියන ගණනින් බදු ගහන කටයුතු කරනවා. මේක සමහරව අහනවා මේ ලක්ෂ රඩ පඩි ගන්නයට බදු ගැහුවා මොකද වෙන්නේ කියලා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ඉන්න විශේෂයෙන්ම වෘත්තිකයෝ නැත්නම් මේ විශේෂඥයෝ රටෙන් පිට වුණොත් එහෙම ඉතින් මේ රටේ ඊට පස්සේ මේ සාමාන්‍ය ඒවා අපිට මේ දවසින් දෙකකින් හදන්න බෑ. වෘත්තීන් වලට විශේෂඥයෝ ඒවා හදන්න ගියොත් අපිට අවුරුදු ගණන් යනවා. ඉතින් ඒකේ විශාල ආර්ථික හානියක් වෙන නිසා මේක ඉදිරි පරම්පරාවට වන්දි ගන්න ප්‍රශ්නයක්. එක කාරණයක්. ඒ වගේම මේ වෙනකොට ඇවිල්ලා තියෙන ආර්ථික පීඩනේ ඉතාම බරපතලයි. මේ රටේ දැන් තියෙන ආර්ථික පීඩනේ මේ පෙට්‍රල් කීයකින් හරි අඩුනොයි කියලා ඩීසල් අඩුනොයි කියලා මේක වැඩි මේ ප්‍රශ්නය නතර වෙන්නේ නැහැ. මේක විශාල ආර්ථික පීඩනයක්. තව කාරණා ගණනාවක ඉස්සරහට මිනිස්සු මත මේ ආර්ථික පීඩනේ පැටවීම තියෙනවා. ඒ නිසා මේ ආර්ථික පීඩනයට ජනතාවට සහන අවශ්‍යයි. ඒ වගේම මේ සියල්ලට එරෙහිව මිනිස්සු නැගිටිනකොට මේ ගිලන් තියෙන ත්‍රස්ත පනත ත්‍රස්ත විරෝධී පනත මේක මම හිතන්නේ මේ මෑත යුගයේ මේ මෑත අපි දන්න ඉතිහාසයේ ලෝකෙ ඉදිරිපත් වෙච්ච භයානකම පනත. මේක රාජ්‍ය ත්‍රස්තවාදී පනත. අතරම ත්‍රස්ත විරෝධී පනත නෙමෙයි මේක අපි හඳුන්වන්න ඕනේ රාජ්‍ය ත්‍රස්තවාදී පනත කියලා. මේ පනතට අනුව මේ රටේ මුළු ජනගහනයම ත්‍රස්තවාදී කරන්න පුළුවන්. මේ පනතට අනුව ඕනෑම සංවිධානයක් එක රැයකින් ජනාධිපතිට ත්‍රස්තවාදී සංවිධානයක් කරන්න පුළුවන්. මේ පනතට අනුව ඒ ත්‍රස්තවාදී සංවිධානයක් කරපු සංවිධානයක් වෙනුවෙන් කවුරු හරි පෙනී ඉන්නවනම් ඔහු ත්‍රස්තවාදී කරන්න පුළුවන්. මේ පනතට අනුව අධිකරණ බලය මීට කලින් ත්‍රස්තවාද වැළැක්වීම පනතෙන් දුන්න අධිකරණයේ බලයක් තමයි රඳවා තබා ගැනීම බලය. ඒ රඳවා තබා ගැනීම බලය දුන්න කලින් ඇමතිවරයාට දැන් මේකෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මේ බලය ලබා දෙනවා. ඒ කියන්නේ ඔය දැන් ඉන්න දේශබන්දු වගේ මිනිහෙකුට පුළුවන් ඕන මිනිස්සෙක් ඇතුළට දාලා තියාගන්න. ඉතින් අපි දන්නවා ලංකාවේ පැය 24ක් පොලිසිය ඇතුළ තියාගත්තාන් පස්සේ මිනිස්සු ගහලා මරනවා. එතකොට ලෝකේ සාකච්ඡාවක් තියෙනවා මේ පැය 24 පැය 12 කරන්න කියලා. සමහර රටවල පැය 12 කරලා තියෙනවා. එතකොට මේ පැය 12 කරන්න කියලා ලෝකේ සාකච්ඡාවක් තියද්දි ලංකාවේ කරන්න හදන්නේ ඒක බාර දෙන්න හදනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිර රඳවගෙන තියාගන්න. ඉතින් පැය 24ක් ඇතුළත පොලිසිය ගහලා මරන පොලිසියක මිනිස්සු පැය මාස 3-4 රඳවගෙන තියාගෙන හිටියන් පස්සේ ඉතින් ඔය අපි වෙන්න නීවිද්‍ය අපි දන්නවා. දැන් අපි දැක්ක වසන්තව සහෝදරයව පැහැරගෙන ගියාන් පස්සේ අරන් ගියාට පස්සේ ඔහු අර පාළු ස්ථානෙට ගිහිල්ලා ප්‍රශ්න කරන්න හදපු විදිහ ඉතින් ඒකෙන් පැහැදිලිව පේනවා මේ රටේ මේ දාමරිකකම් මේ රාජ්‍ය ත්‍රස්තවාදී කියන එක කවදාවත් මේ ඒකේ නිය අකුලගෙන නැහැ. ඒකේ නියපුතු හැමදාම ඒගොල්ලෝ උල් කරගන්නවා. ඉතින් මේ ඉන්නේ ත්‍රස්තවාදී පනත. ඉතින් ඒක විතරක් නෙමෙයි නීතිපතිට කෙනෙක්ව අත්අඩංගු ගත්තාන් පස්සේ ඩීල් කළා නීතිපතිට පුළුවන් ඕනනම් කියනවා අවුරුදු 20කට කටවහගෙන ඉන්නවා නම් අපි ඔයාලා ලීඩ් දාන්නම් කියලා ඩීල් කරන්න පුළුවන් විදිහට වගන්තිකුත් මේකට දාලා තිබුණා. ඒ නිසා මේ පනතේ තියෙන වගන්ති නෙමෙයි මේ පනතේ අකුරු වල පව විස තියෙනවා. අපි අවධාරණය කරනවා මේ පනතේ අකුරු වල පව විස තියෙනවා. ඒ නිසා අපි මේ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන ලා බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධ අධිකරණයට යන්න සංවිධානයක් විදිහට. ඉතින් ඒ අධිකරණයට අරවත් අපි අධිකරණයට අපි කියනවා මේ පනතේ වගන්ති වලට අධිකරණයේ සමහරට මේ යම් වෙනස්කම් ඉදිරිපත් කරොත් එහෙම සාමාන්‍ය වෙච්ච දෙයක් තියෙනවා. ඒ වෙනස්කම් කරන පනත දෙමේ අන්තිම සංශෝධනය කරනවා පාර්ලිමේන්තුව තුළ වෙන පනත. ඒ නිසා අපිට සැලකිය යුතු අවධානයක් තියෙනවා. ඒ වෙලේ කුමන්ත්‍රයක් මේ පිටපස්සේ දිනවද කියලා.
ekar meka istirahat dala meka da waganti ulik ekar amun virota awal passe palingin tu aturide bina panata sambat agaran bina sanshodhan awastha itu bina panata sambat agaran katet tu kerai dikila itu enisa me kumantre aturita mati ini din dem me urti samti sial ekar tuno kelatan agat tanpa sabidakka meka pasar dhanu kelakino ekar thama samani megulung ekrame muka khatari katti ekar tu ini kota ekar daggala bina skaran muka khari tau boleh dhanu itu api e boleh bolte selang kerana, api urti samti apa arwidiye te, urti samti oleh main siru dina api ekrasi bila, mana make harno olte rehiba, idiri di katetu kerana last sikit nika api antu de denundi. Man Samir Alvis, Bengkulu Mohon Sansade, kadung karu, atetema antu meter masa haikata kalin genapu me ada yang badu panata, misalnya mengkata sama me genapu badu panata hara, bengkulu sesein samasta urti wedin Eka meter tu, ekat tu. Jadi, ngapai, misalnya saya mengatakan, meter masa ganana agak tu, sehingga mana Sri Lanka mah bankuai, evagai mah Lanka banku sebagai sanggam yang turu, anikut banku sebagai sanggam ekat tu ella, evagai mah urtiye wedingge sanggam yang tek ekat tu ella, dewan taragale agkara. Apik digin digat mah, mah urtiye wedingge pasnya, anduwa tu matukara. Apik anduwa, evagai mah mah ganana dipati beraya, esambanding, kisidu pencara dekuin eh. ඒ අතරතුර තමයි මේ තස්ස විරෝධී පනත ගේන්නේ අපිට තියෙන දැන් රටට කියන්න දෙයක් ඒ තමයි මේනකොට IMF එක මේනකොට ලෝකල් ලෝන් රීස්ට්‍රක්චර් ගැන සඳහන් කරලා තිබෙනවා එය එන්න નિયમિતයි අතරම ගත්තත් අප්‍රේල් මාසයෙන් පස්සේ එතකොට අනිවාර්යයෙන්ම දේශීය ණයගත්ත අපේ රජය දේශීය ණයගත්ත ස්ටේට් බැංක් ඒ වගේම ට්‍රෙෂරි බිල් බොන්ඩ් ඒ වගේම EPF එකේ Yang naik petihuk kata kerana yang kiriman ni yang mitanya. Tapi ehara, dewanta arbu dek kita, bagai ehara, yang pasal kata tatkah kita, meandur kisimu salah sumaknya, me raja itu kisimu salah sumaknya, me janadi betul kisimu salah sumaknya. Ehara, yang pidanya, anagate janata apa tenda di beno. Bagai me digin dika, ihalnya me jana jalaya viduliya me viduli bila hamadiak me ihalagos di beno me abadiya ker, meita virudha. Janata, evagai ma budhi matu, evagai murtiye wedin, me siyalna mekatu ella, me rajya te viruddha geneyana aragalayan, mardane karana thamai me tatva virodhi panata genala thibena. E nisama, visheshayenma gaththama, Sri Lanka Maha Bankuwe registered banku saha moolya samagam 67ak thibena. Eke 150000 kata adhika banku saha moolya sevakayo innawa. Me sevakayangen, attharama gaththama avasana maasa 3e gaththama dahasakata adhika pramanayak Merateng gihil di benua, me asadar na badder virudho. Ini tera ni me Sri Lanka Mahabank kui gatat, Sri Lanka Mahabank kui gatat, teka gatat sama satiya kat ek save ke, emana tera turut di ke, rata heran dale na tatu atama di benua. Ini sa, ni same, me jana di betul mana me rajya dat, digin di katama urtiye be dinut, evake urtiye samiti idiripat kapu yojana garna wati benua. Me jati ke sampat tikuni mana virudho, digin di katama Urutnya sanksi itu aja, ekilili makara. Ebagai mami asadar na badu badder virudha ber, api digin digar maragali akara. Hebei, mesi sambandin kisidu taki makara nanti mesi janadi pati atur mesi raja. Ekad virudha ber, ekad pidiya mizen wara menu aja. Ekad mardane karan nawasca ana panat tamai mesi gainnya ani. Enisa, api mesi April masa dah havinda pawatun labana mesi niyodis samuluwe. Mulu langka ini urutnya sanksi ebagai mami bahujan samgidan ebagai mami anikut siyalum samast. Wedangkan janata, ekrasi kerela, me janadi betul me, atau me anjo gene ane, mardan kari pribadi tat, ebagai me, urtiye wedin vidya tat, dewant, me arbu dekane mula dekane me awastha me, ratak vidya tat, api me ratai janata me, idiriye di awastha kriya margani me tat, api sudana me latiye nak gene kian noni. Mama Mahinda Jaya Singha, Pradhan Lekam Lanka Guru Seva Sangam ya, ebagai me Lekam Jati Guru Sangam di Mandyasthani. Tapi dekka, mereka itu urutiya samiti, evagai mereka itu anikut pragatisili samvidhana, evagai madeshpana, biapar, me andu itu idiripat keraku, me pratitastha panata hevat, andu itu trastavadi panata itu erahiva, genagiyepu, devanta matavadi aragale, atule evagai ma kriyamarga, atule andu den thavakaliko meka, parlimentu itu yomukar meka natarakarla, tibena thavakaliko. Sapi anu itu kira nama, mereka semesta urte samiti wapar revidiya itu, mereka tawa kali kahakula agenim, sada kali kau mohon, hakula gati yutui, mereka pasca terjadi yutui, oke mereka, mereka pratitastha panat hakula gati yutui.
මොකද මේ පනත ක්‍රියාත්මක වුණොත් ඉතාම පැහැදිලිව මෙරට කිසිදු ජනතාවකට මේ ආණ්ඩුවේ කිසිදු ක්‍රියාමාර්ගයක් එරෙහිව එක වචනයක් කොල්ලන්න බැරි වෙනවා. දැන් අපි දැක්කා මේ ආණ්ඩුවේ අසාධාරණ අයුක්තිසහගත බදු පනත නිසා අනුරාධපුර විශ්වවිද්‍යාලයේ ළමා රෝග ඒකකේ වහලා තියෙනවා. ළමා රෝග ඒකකේ වෛද්‍යවරු 4 දෙනාම රට අතරලා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම ඊයේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා වෛද්‍යවරු 9 දෙනෙක් රට අතරලා ගිහිල්ලා තිබෙනවා. ඒක තව වෛද්‍යවරු කන්දාවක් නිවාඩු ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ මේ ක්‍රියාවලියට එරෙහිව දැන් මේ තත්ත්වයට එරෙහිව බෙහෙත් ගන්න ඉන්න තමන්ගේ දරුවාට දොස්තර කෙනෙක් නැහැ කියලා කටක් කරින්න බැරිලා තිබෙනවා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා. ඒ වගේම පාසලක ගුරුවරයෙක් නැති වුණොත් ගුරුවරයෙක් ඉල්ලලා හඳුන ගන්න බැරි වෙනවා මේ ආණ්ඩුවට එරෙහිව. පාසලකට විදුහල්පතිවරයෙක් නැති වුණොත් විදුහල්පතිවරයෙක් ඉල්ලලා හඳුන ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක ඉතාම පැහැදිලිව ප්‍රතිත්‍රස්ත පනතක් නෙවෙයි ආණ්ඩුවේ ත්‍රස්තවාදී පනත. මේ පනත අකුලා ගත යුතුයි කියලා තමයි අපි මේ සියලුම වෘත්තීය සමිතිය අද බල කර සිටින්නේ. ඒ වගේම ආණ්ඩුව පටවලා තිබෙන දැවැන්ත ජීවන බර මේ ජීවන බරට සහනයක් දී යුතුයි වැඩ කරන ජනතාවට. ඒ වගේම මේ අසාධාරණ බදු පනත ඉවත් කරගත යුතුයි. ඒ වගේම විදුලි බිල අඩු කළ යුතුයි. ඒ වගේම අපේ රටේ ජාතික සම්පත් අනාගතයේ සතු මේ ජාතික සම්පත් විකුණා දැමීම නතර කළ යුතුයි. මේ ඉල්ලීම් පදනම් කරගෙන තමයි මේ රටේ සියලුම වෘත්තීය සමිතිය මේ රටේ කොන්දක් තිබෙන මේ රටේ මේවට එරෙහිව කෙලින් හිත ගන්න පුළුවන් ආණ්ඩුවේ රෙදි හොදන්නේ නැති ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නේ නැති හැම වෘත්තීය සමිතියක්ම අද මේ වෘත්තීය සමිතිය එකමුතුවත් එක ගොනු වෙලා ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට තව තවත් අවධාරණය කරනවා වහාම ආණ්ඩුවේ මේ ජනපීඩක ගමන නතර කරන්න ජනතාවට සහන දෙන්න. එම නොවනවා නම් මේ රටේ අනෙකුත් සියලුම දීවර ගෝවි පරිසර আদি හැම ප්‍රගතිශීලී සංවිධානයක්ම එක්කම ඒකාබද්ධව මේ සටන තව තවත් මෝහත් කරන්න අපි ලෑස්ති කියන පණිවිඩය ලබා දෙමින් මම නිරන බෝස්. මම උදේනි සනායක සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන් සංගමයේ සභාපති. ඒ වගේම උද්‍යම සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ සමගඳුන් කරු. අපි මේ රටේ උද්තිකයෝ වෘත්තීය සමිති සියලුම දෙනා එකතු වෙලා පහුගිය 15 වෙනිදා මේ රටේ දෙවැන්ත වැඩවර්ජනයක් කළා. ඒ වැඩවර්ජනය කළේ මේ ආණ්ඩුව විසින් මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු සියලුම සේවකයන් මහත් පීඩාවකට පත් කරන කාරණා සම්බන්ධව ඒ සඳහා අපි ඉදිරිපත් වෙච්ච වැඩවර්ජනය සම්බන්ධව මේ වෙනකන් ආණ්ඩුවට වගේ වගක් නැති තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මොකද කිසිම අහුම්කන් දීමක් කරලා නැහැ. අපි ඒකෙන් විශේෂයෙන් ඉල්ලුවේ ජීවන වියදම් දීමනාවට පරිලන දීමනාවක් ලබා දෙන්න. ඒ වගේම බැංකු පොලි අනුපාත පහළ දාන්න, බදු සම්පූර්ණයෙන් අහෝසි කරන්න, ඒ වගේම විදුලි බිල අඩු කරන්න, මේ රටේ තියෙන සම්පත් විකිණීම වහාම නතර කරන්න කියන කාරණා සම්බන්ධව තමයි අපි මේ වැඩවර්ජනය කළේ. ඒ අල්ලපනල්ලේ තමයි ආණ්ඩුව මේ ත්‍රස්ත පනතක් ගෙනල්ලා මේ රටේ වෘත්තීය සමිති, මේ රටේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඇතුළු සියලුම කටයුතු අඩපණ කිරීම සඳහා, බය කිරීම සඳහා, මර්ධනය කිරීම සඳහා තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා තියෙන්නේ. අපි දන්නවා මේ රට බංකොලොත් කරපු, මේ රට හුරං කාපු, මේ රටේ මහා ධනස්කන්ධය කොල්ලා කාපු මේ පාර්ලිමේන්තුවේ ඉන්න විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඔවුන්ට මේ රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම පුජ්‍යලෝ හඳුන්වා දීලා ඔවුන්න අපි ඒ කටයුත්තට දායක වෙන මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මර්ධනය කිරීම සඳහා මේ ත්‍රස්ත පනත ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිවම කියනවා මේ පනත වහාම උඹලා අකුල ගත්ත යුතුයි. අධිකරණ තීන්දුව ගැනීම සඳහා මේ වෙනකොට විශාල පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධව මොන තීන්දුව ඉදිරියට ගත්තත් අපි හිතනවා මේ රටේ මහජනතාව එකතු කරගෙන මේ ත්‍රස්ත පනතට විරුද්ධ වීම අපි කළ යුතුයි. ඒ සඳහා අපි ලබන 10 වෙනිදා සියලුම වෘත්තිකයන් කැඳවලා මේ රටේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සෞන්දර්ය නිකේතනයේ 10 වෙනිදා සවස 2:00 අපි ලැහැත්ති කරලා තියෙනවා. ඒ කටයුත්තේදී අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව මේ ගෙනියන අදූරදර්ශී පාලන තන්ත්‍රය එක්ක ඉලවලා දාන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් ආරක්ෂා වීම සඳහා මේක විශේෂයෙන්ම පැහැදිලිව පේන කරුණක් තමයි මේ ත්‍රස්ත පනත ගෙනල්ලා තියෙන්නේ ඔවුන් ආරක්ෂා වීම සඳහා. පහුගිය දවසක
ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා පහුගිය කාලේ ඇති වුණා වගේ රැල්ලක් ඒ වගේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට ඒකට මුහුණ දීම සඳහා ඒක මර්ධනය කිරීම සඳහා මේ ත්‍රස්ත පනත ගේනවා කියන එක තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා ආණ්ඩුවට කියනවා මොන පනත ගෙනාවත් අපි මේ ආණ්ඩුවෙන් කඳුළු ගෑස් කාලා තියෙනවා, බටන් පහර කාලා තියෙනවා, වතුර කාලා තියෙනවා. ඒ නිසා වෘත්තීය සමිති විදිහට සිවිල් සංවිධානයට අපිට තව මරණය විතරයි මං හිතන්නේ උරුම වෙන්න තියෙන්නේ. හැබැයි අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා අපි ඒකටත් බය නැහැ. අපි මරණයටත් ලැහැත්ති. උඹලා කරන මේ ජඩවැඩ පරාජය කිරීම සඳහා අකුලා ගැනීමට කරන මේ සටන අපි ඉදිරියටත් මීට වඩා ශක්තිමත්ව ඉෂ්ට සිද්ධ කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මම නීතිඥ ජානක අධිකාරී ප්‍රධාන ලේකම් අන්තර් සමාගම් සේවක සංගමය. අද දවස වෙද්දී අපේ රටේ ජනාධිපති විධායකය සහ ආණ්ඩුව ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අරමුණු කරගෙන වැඩ කරනවා. එකක් IMF වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල අරමුණු කරගෙන කටයුතු කරද්දී අනිත් පැත්තෙන් ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා අද දවස වෙද්දී රනිල් රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම තමන්ට තමන්ගේ සිතැඟියාවන් පරිදි වැඩකරන්න බාධා වෙන්නේ මොනවද කියලා හඳුනාගනිමින් ඉන්නවා. ඒක ඇතුලේ ඔවුන් ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය හඳුනාගෙන තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයට විරුද්ධව විශාල මඩ අවලාද හරියට මේ පහුගිය කාලෙම මේ රට පාලනය කරේ වෘත්තීය සමිති. මේ රටේ මජර දේශපාලඥයෝ ටික නෙමේ රට පාලනය කරලා තියෙන්නේ. වෘත්තීය සමිති තමයි රට පාලනය කරලා තියෙන්නේ. වෘත්තීය සමිති තමයි රට කාලා තියෙන්නේ කියලා රනිල් රාජපක්ෂගේ පැත්තෙන් අද දවසේදී මතවාදයක් අදාගෙන යනවා. ඒ මතවාදය පරාජයට පත් වෙගෙන යද්දී ඒකට උත්තර හම්බෙන්න යද්දී අද දවසේදී රනිල්ගේ පැත්තෙන් එනනලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත කියලා. මේක ඇත්තටම රනිල්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේක සම්මත වුණොත් මේ රටේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙන්නේ මේ ත්‍රස්ත විරෝධී පනත. මේ ත්‍රස්ත විරෝධයක් නෙමෙයි, මේක ත්‍රස්තවාදී පනතක්. මේ පනත රනිල් වික්‍රමසිංහ ගේන්න හදන්නේ මේ රටේ මිනිහෙකුට, එක මිනිහෙකුට අතක් පයක් දිගැරලා ඉන්න බැරුව මේ රටේ රනිල් වික්‍රමසිංහටයි පොලිසියටයි හමුදාවටයි විතරක් ඉඩ හදාගෙන අනිත් සියලුම ආකාරයේ සංවිධානයන් නිහඬ කරන්න. ඒක නිසා ඒක බරපතල තත්ත්වයක්. අද දවසේ වෙද්දී විජේදාස රාජපක්ෂ කියලා තියෙනවා මේක පල්ලෙහාට ගත්ත අය පස්සට ගත්ත අය කියලා. අපි වෘත්තීය සමිති විදිහට කියනවා මේක පස්සට අරන් හරියන්නේ නැහැ. මේ වගේ තියෙන අනෙකුත් ත්‍රස්ත පනතුත් එක්ක ඔක්කොම ත්‍රස්ත පනත් අහෝසි කරන්න ඕනේ. අද දවසේ වෙද්දී මේවා සම්බන්ධයෙන් අධිකරණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තුල ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් රනිල් රාජපක්ෂගේ හෙංචයියෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අද දවසේ වෙද්දී රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවගෙන මේ පනත් වලට විරුද්ධව කටයුතු කරනවා නම්, විරුද්ධ මතයක් ප්‍රකාශයටපත් කරනවා නම්, ඒක අධිකරණයෙන් වෙන්න ඉඩක් තියෙනවා නම් අධිකරණයේ තර්ජනයට ලක් කරමින් ඉන්නවා. වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු අද දවසේ වෙද්දී පාර්ලිමේන්තුවේ අර රනිල්ගේ බලල්ලත් ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්න කරන්න පටන් ගන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්න පණක් ගේනවා, අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ බය ගන්නවට කටයුතු කරමින් ඉන්නවා. මේ රටේ මොනවත් ඉතුරු කරන්නේ නැතුව IMF එක යටතේ ජනතාව පීඩාවට පත් කරන වැඩපිළිවෙල විතරක් රනිල් වික්‍රමසිංහ කරගෙන යනවා. මේ රටේ පුද්ගලිකාංශයේ 65 ලක්ෂයකට අධික විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මේ සියලුම සේවකයෝ අද දවසේ වෙද්දී හෙට අනිද්දා සිංහල අලුත් අවුරුද්ද එනවා, සිංහල දෙමළ අලුත් අවුරුද්ද එනවා. මේ අවුරුද්දට තමන්ගේ දරුවට ඇඳුම් කෑල්ලක් අරන් දෙන්නේ කොහමද කියලා, එයාලගේ බෝනස් කපලා දෙද්දී බෝනස් නැහැ, වෙනත් දීමනා නැහැ, උත්සවාත්තිකාරන් නැහැ, කිසිම දෙයක් නැතුව අද දවසේ වෙද්දී ලත වෙන මිනිස්සු බවට පත් වෙලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට අද දවසේදී ජීවත් වෙන්න බෑ. මේ ජීවන බර ඉහළ ගිහිලා තියෙනවා. ඒක නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට දන්වනවා, කියනවා
Oala ke prajatan ra virodi, wada pili la pulan done. Oala ke wikuna kena kana, me wade natara karan done. Ewa game prajatan ra de rakin done. Jiwa na wiyata madu karan done. Asadaan na badu. Me badu kiala kiane minisu, sremaya wikuna la upaya puada ema. Me kata badu gahanda de amne alute. Eka tamange sremaya tamange hekiawa wikuna la gata ada ema. Eka tadi tiangnya, anu kita badu gahanda apa? Badu kevanu apa? Ya lah opam. Waktu badu opam, kevala tiye nekanisa. Me asada arna badu akulagan none. Meet erehiwa api dahaveni data. Tawat visal. Me rata trivial rata sanggand, bas rata sanggand. Anu hehenca iyo non. Ani ku sialum. Parisar sangida ane tu lu sialum. Sangida ane katukarena. Devent samuluwa katyana. E samuluwa tapi putgalikan sevidi atat. Apa upari madah agak tte dino aki na panik ide, ada dawa sih prekasa kota city no. Wajib nilaian peranandu, sahuk sih rumah dasar nih, sah, samudah kelih kam. Tapi mevedi, apik dana, progiek, sahane kene kiai pas sih, me pandu ini dala poli me ini dala, sahane ini jadi nih behetwar katat dino ding, dekai hambe nih spidale. Itu okkoma gandane neli, ite pas sih, shalgar me kargan kiai pas sih, poli me ini dino, laistul ini dino, awuru dekatur. Betul, puluan kita kini orang private kerja ni, nama beri aye kumal lah. Tambah ke mana sahaja ke kejar kita lebih negam. Ini orang kerja ni balas. Betul, api dah lama sahuk ke sewa barra patal lese. Bintu kita tinggal lap kelati orang mohon tak. Khususnya mem rogi. Tambah ke eh atta awas behet petra itu bela ati orang mohon tak. Anu pratidast bantah gini. Betul, kalau atter mending. Api ke alne. Api ta awasnya merata jalan tarat awasnya kerja ini mem. Tasta, pratitasta pernah, trasta pernah, tidak ni. Apa yang awasnya, apa yang ruangan itu lebih. Ini bagaimana, anehut, pasukan itu apa yang awasnya lagi. Ini, ini tapi satu la, api dana mah, me panata gini, mukhara dah, mereka itu tidak me, me ruangan la, oh, berat, me subuh sah dari kapal tu ni kota, ekta virudho, minisuk, khata agarat di, ini haran agarat di, ini haran agarat ya, marthne kan tama me panat gina lagi. Ini sa, api itu nama deng, me ayam me fikir naya aragelo, ya mungkin. Pori ketikaan lo, ya mungkin hari ke, ya mungkin kan perumahan, mungkin gas mila pada kadu kerala, mungkin tel mila pada kadu kerala, mungkin ini ke di, ya mungkin pirisak, antara khadeyan pirisak, mungkin kita mungkin awal dua ter, apik dana banyak jalan tawa, katishe pida oke inne, ini jalan tawa ada pahedilo sahana wasa, jalan tawa tamang ke aitwasa ke mawasa, esa jalan tawa heita dawasa di, parno hein niemitai, terus ini sa, dan mungkin madya harha sah, vivide ikulang ke vivide campaign harha, mungkin Krutima jangan mata penan headu ata, api jadno rata ayatta datte makad teru halat datte makad bahasale datte makad dikela, mera rata janda aw dhanlo. Tapi sa api hitno urusam ti jaya pahare vidhiye meh muhate di sil urusam ti. Rata ini vivida akar urusam ti. Ekangkita ayat ayat itu beno meh prasewal le muna denda yam podo meh dihati mak karan. Api hitno ida amat teka sahduniya dayak pahadilu ama. Ikan betta king meh andu gain meh pro ya, anak marudan kari anapanat paraja kerana wagem. Ini anapanat gain balapala dia na meh apé arti ke pratipatya paraja kerana. Khususnya deh meh besar matanya kurna kaming ya na meh saukeseva bahugili kerana keran loone kira. Entahnya meh, weh saukeseva bahugili kerana loone kira khawurhar kira, ho tamangge bahul kira kardar ming meh dabas turhatra kaisuye ke ini siddhu na nang. Terung kani, ini tamang katakan muka gendeng kila. Hadisir dengue roge, hadila dahas kipya kerohalagar, nevatila petikara agan tiyena orang, pravugil kerohalagar nevatila petikara agan tiyena orang. Terung kani, ini tamang katakan deh, barapatala kama. Orde dengik, ini rally leda samaharla ada, kianna wale huye kia agan, no, namut sauke serva abad, dentat, yang pramana kita pravugil kerne gila tiyena tatte aktula sah, kerohalala, ini sauke serva abe kapadu kiri, metule, ini mula dene prasne, hariya ata salakan ni netuwa, ini Kian na mal dama kian ni, deng api dekka bahagi dawasalam ini berita kagal rohale arah taruni kaya ata wingela ya ata badakiri mak kerai bisa salwaj dera tulu kara mana ni, itu korang deng ini awastab labu ni, me raja rohalak tiada ni sa, deng oye bahasuka mana tang, muka deh taruni datun ni irlam, ani waram ata himi, itu korang meva kita mai api dana bisara kerana awasine kagi putgili kat dekim tiada meva podo zaka cawatin ni perasmi tera tiada ni. Api khatat, amar wak pun ham amti mana, budgil keru halen ya, utro tawasan ya, raja keru halen kerana mai, bilik yang akan kita transfer. Tiap ni sa, api kita pahat dulu, sahuk sewa budgil kerana kerana awas saya kira mungkin ini mati, mungkin madu biri mau mitya, patulah minisung awas kita tiap ni, ni dah sahuk sewa.
එවගේම තමයි අනෙකුත් ක්ෂේත්‍ර ගත්තත් අපි දන්නවා දැන් රෝගීන්ගේ පැත්තෙන් මේ සෞඛ්‍ය සේවාව අවශ්‍ය වගේම අනිත් පැත්තෙන් මේ වෙද්දි සෞඛ්‍ය සේවකයෝ විදිහට වෛද්‍යවරු ඇතුළු හෙද කාර්ය මණ්ඩල ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයෝ ගත්තාම විශාල පීඩාවක් ඉන්නවා. එක පැත්තකින් බදු අය කරලා තියෙනවා අසාධාරණ ලෙස අනිත් පැත්තෙන් බැංකු පොලි අනුපාතය වැඩි කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ ජීවන විදිහම එන්න එන්න වැඩි වීමත් එක්කලා විශාල පීඩනයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මේ පාසල් උපකරණ ඇතුළු අනිකුත් ද්‍රව්‍ය මිල ඉහළ යාමත් එක්කලා දෙමව්පිය විදිහට මේ අපේ සේවකයන් විශාල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව ප්‍රකාශපත් කරන්න කැමති මේ වෙලාවේ අවශ්‍ය ජනතාවට සහන ලැබෙන ජනතාවගේ මේ තියෙන රුපියල් 10-20ත් මේ කප්පාදු කරන නැත්නම් ඒකත් මේ බදු ගහලා ගන්න බුර ගන්න ක්‍රමයක් නෙමෙයි. මේ වෙලාවේ අපිට අවශ්‍ය කරන වැඩ පිළිවෙල පැහැදිලි ජනතාවට සහන ලැබෙන වැඩ පිළිවෙල තමයි අවශ්‍ය. ඒ වෙනුවෙන් සහ මර්ධනයට විරුද්ධව අපි හිතනවා මේ රටේ ජනතාව මේ උසමති ව්‍යාපාරත් එක්ක හෙට දවසේදී හිටගන්නේ කියලා. චන්දන සූර්යාරච්චි නියෝජ්‍ය ලේකම් සමස්ත ලංකා වෘත්ති සමිති සම්මේලනය ප්‍රධාන ලේකම් සංවර දිනදාරි සේවා සංගමය අද අපි මෙතනට ආවේ මීට පෙර අවස්ථා ගණනාවකදී අපේ රටේ වෘත්ති සමිති සමස්තය එකතු වෙලා යම් යම් තීන්දුව తీරන එකඟතාවයන් වලට ඇවිල්ලා ඉදිරියේදී අපි කරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වන්න ඒ අනුවමලු රටේම වෘත්ති සමිති නියෝජනය කරන වෘත්ති සමිති එකමුතුව විදිහට අද අපි මේ අදහස් දක්වන්නේ විශේෂයෙන්ම වෘත්ති සමිති ව්‍යාපාරයේ විදිහට වෘත්ති සමිතිත් ඒ වගේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවත් වීමේ ඒ නිදහසේ අයිතිය දිනා ගැනීම වෙනුවෙනුත් මේ රටේ පොදු මහ ජනතාවත් ඒ වගේ වැඩ කරන පන්තියත් එකමිටකට ගොනු වෙලා මේ රටේ පාලකයන් විසින් මේ රටේ වැඩ කරන ජනතාවටත් පොදු මහ ජනතාවටත් එල්ල කරන මේ පීඩනය සහ කප්පාදු ඒ අපරාධයන් පරාජය කරලා මේ රටේ ජනතාවත් වැඩ කරන පන්තියත් දිනන මාවතක් නිර්මාණය කරගන්න තමයි අද දවසේ අපි ඊට අවශ්‍ය කරන වෘත්ති සමිති නායකත්වය ලබා දෙමින් තියෙන්නේ. අපි දන්නවා අද විශේෂයෙන්ම අවධානයට ලක් වෙලා තියෙනවා මේ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිත්වයේ දරන ඒ වගේම මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ කණ්ඩායමේ මැති ඇමතිවරු කැබිනට් එක ආණ්ඩුව දරන මේ ආණ්ඩුව විසින් අද මේ රටේ ජනතාව මේ රටේ වැඩ කරන පන්තිය පොදු මහ ජනතාව මාධ්‍ය ආයතන සිවිල් සංවිධාන මෙසි ඕනෑම සංවිධානයක් සහයි සමාජිකෙක් මර්ධනයට ලක් කරන්න පුළුවන් අනපනක් ගෙනහැල්ලා අද රාජ්‍ය තත්ත්වවාදය රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය නීතිගත කරන නීතියක් බවට පත් කරගන්න වෙරදරන උත්සාහ කරන වෙලාවක තමයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා අද රටේ ත්‍රස්ත්‍රවාදයක් නැහැ. ආණ්ඩුව ගේන්නේ යන්නේ මේ පනත ත්‍රස්ත්‍රවාදයේ වැළැක්වීමට නම් අපි දන්නවා ත්‍රස්ත්‍රවාදයක් නැහැ. මීට අවුරුදු 2009 වෙනකන් අවුරුදු 30ක ත්‍රස්ත්‍රවාදයක් ගැටුමක් රටේ තිබුණා. හැබැයි ඒ කාලෙත් ආණ්ඩු කරේ ත්‍රස්ත්‍රවාදයට මුවා වෙලා හොරකම් කරන එක යුදාවී වලින් කප්පා ඒ වගේන්නනකොට හොරකම් කරන එක මිග්යානා වලින් හොරකම් කරන එක පතුරන් ටික ගේනකොට හොරකම් කරන එක තමයි එදා පාලකයෝ කරේ. හැබැයි අද ඒගොල්ලොන්ට ඒ යුද්ධයට මුවා වෙලා හොරකම් කරන්න ඉඩක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ 2009 පස්සේ අපේ රටේ රාජ්‍ය සම්පත් ඒ වගේම ජාතික ආර්ථිකය මහ බැංකුවේ මුදල් භාණ්ඩාගාරයේ මුදල් ඩොලර් ටික හොරකම් කරන්න පටන් ගත්තා. මෙහෙම පටන් අරන් හොරකම් කරන හැම එකකටම අවසානයේ වන්දි ගෙවන්න වුණා ජනතාවට. භාණ්ඩාගාර හිඳුණා. ඩොලර් නැති වුණා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ බිඳ වැටුවා. අද කෘෂිකර්මාන්තයේ 53% කෘෂි නිෂ්පාදන බිඳ වැටිලා තියෙනවා. සා මේ විදිහට දැවැන්ත රටට මහ දැවැන්ත අපරාධයන් ගණනාවක් කරා. සා අද රටට අවශ්‍ය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් නෙමෙයි මේ දක්වා පාලකයන් මේ රට ආර්ථිකයට කරපු අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කරලා ඒ අපරාධ මේ රටේ දේශපාලඥයන් විසින් හොරකම් කරපු මේ රටේ රාජ්‍ය ධනය අනාගත පරපුරේ වත්කම් ධනය යලි පවරා ගන්න පුළුවන් ආකාරයේ අනපනක් තමයි අද රටට අවශ්‍ය වෙන්නේ. හැබැයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහල ඒව සපේ වෙනව වෙනුවට අද මේ රටේ ජනතාවගේ හඬ යටපත් කරන්න වෘත්ති සමිති ක්‍රියාවලිය නවත්තන්න අඩපණ කරන්න අද විවිධ අනපනක් ගේන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි තා වගකීමෙන් කියනවා අද අවශ්‍ය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතන මේ රටේ රට පාලනය කරෝ පාලකයෝ මේ රටේ ආර්ථිකයටත් මේ රටේ රාජ්‍ය සම්පත් වලටත් මේ රටේ දේපල වලටත් කරපු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන නඩු විධානයන් සැලකිල්ලට අරගෙන අන්න ඒවා වළක්වන්නත් ඒවා යලි අත්පත් කරගන්නත් අවශ්‍ය නීති තමයි අනපනක් තමයි අද රටට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ ත්‍රස්තවාදී පනත తాවකාලිකව නෙමේ සති දෙක තුනකට නෙමේ මේ රටේ ජනතාවත් සිවිල් සංවිධාන සියලු දෙනාගේම හඬ මාධ්‍ය ආයතනවල
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ඒ සියලු දෙනාගේ හඬ යටපත් කරන මේ ප්‍රස්රාණ පනත් වහාම සියල්ල අකුලා ගන්නගෙන ඉල්ලීම වෙනුවෙන් තමයි අද වෘත්ති සමිති ව්‍යාපාරය අපි මේ පෙළ ගැහෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා වෘත්ති සමිති ව්‍යාපාරය අද අපි එකතු වුණේ. එකක් මේ ආණ්ඩුවේ සියලුම රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කරන්න උත්සාහ කරන මේ සියලු අනපනත් වහාම හකුලා ගන්න. ඒ වගේම රාජ්‍ය දේපළ විකිණීම වහාම නතර කරන්න. ඒ වගේම රාජ්‍ය මර්ධනය වහාම නතර කරන්න. ඒ වගේම මේ රටේ පොදු මහ ජනතාවට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ජීවන ඉහළ යන ජීවන වියදම හමුවේ ජීවත් විය හැකි සාධාරණව කාලබීල ජීවත් වෙන්න පුළුවන් සාධාරණයකට අවශ්‍ය සහන ලබා දෙන්න. ඒ වගේම වැඩි කර විදුලි බිල වහාම අඩු කරන්න. මේ ඒ වගේම අසාධාරණ බදු පනත් තරහා මේ රටේ වෘත්තිකයන් ඇතුළු අනිකුත් ඒ ලක්ෂයකට වඩා වැටු උපේන තමන්ගේ දැනුම උගත්කම උපාධිය ඒ වෘත්තීය නිපුණත්වයන් ඇතුලේ තමන් යම් සාධාරණ ආදායමක් උපේන කෙනාගෙන් අසාධාරණ ලෙස බදු අය කරගන්න අනීතික සහ අසාධාරණ මේ බදු පනත් වහම සංශෝධනය කරන් මෙන්න මේ ඉල්ලීම් ටික මුල් කරගෙන තමයි වෘත්ති සමිති ව්‍යාපාර විදියට අපි මේ කටයුතු කරමින් තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා මෙන්න මේ තත්ත්වයන් දිනා ගැනීම වෙනුවෙන් අපි සටන් කරනවා. ඒකම අවධාරණය කළ යුතුව තියෙනවා අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට යට වෙච්ච මේ ආණ්ඩුව ඒ කොන්දේසි ඉටු කිරීම සඳහා ජනතාවගේ සහන කපනවා, බදු ගහනවා, රාජ්‍ය ආයතන විකුණනවා. ඒ නිසා මේ විදියට තවදුරටත් යන්න බෑ. අපි දැක්කා ඊයේ උසාවියක් ගාවකදී හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහත්තයා කියනවා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි බරපතලයි, මේවත් එක්ක යන්න බෑ. අපි දන්නේ එතුමා මොන අදහසින් කිව්වද කියලා. අද ඉතා පැහැදිලි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ IMF කොන්දේසි රටේ අවසන් හුස්මක් නැති කරන ජනතාවට ජීවත් වෙන්න තියෙන අවම අවස්ථාවක් නැති කරලා මේ රටේ දැවැන්ත ආර්ථික විනාශයක් කරන ගමනක් තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව යන්න උත්සාහ කරන්නේ. අන්න ඊට එරෙහිව නැගෙන මහජන විරෝධය, වැඩ කරන පන්ති විරෝධය යටපත් කරන්න තමයි අද මේ ත්‍රස්ත පනත් ගෙනහැල්ලා බරපතල රාජ්‍ය ත්‍රස්තවාද මර්ධනයක් දියත් කරන්න හදන්නේ. ඒ නිසා ඒවට මූණ දෙන්න මේ රටේ වැඩ කරන පන්තියත් පොදු මහ ජනතාවත් එකට ශක්තිම සූදානම් වෙනවා කියන එකත් කියමින් අපි විශේෂයෙන්ම අවධාරණය කළ යුතුව තියෙනවා පහුගිය දවසක කම්කරු අමාත්‍යවරයා වෘත්ති සමිති නායකයන් පිළිබඳව විවිධ ප්‍රශ්නීම් කෙරේ. අපි කම්කරු අමාත්‍යවරයා ගත්තොත් එයා මාධ්‍ය ආයතනක සාමාන්‍ය රැකියාවක් කරපු කෙනෙක්. ඊට පස්සේ දේශපාලනට ඇවිල්ලා මන්ත්‍රීකමක් අරගෙන ජනතාවගෙන් ඒ මන්ත්‍රීකම විවිධ ආණ්ඩුවලට විකුණලා අලවි වුණා කියන එක රටේ පොදු මතයක් තියෙනවා. අපි දන්නේ නැහැ කීයක් ගත්තද කොහොම ගත්තද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එයා සාමාන්‍ය මාධ්‍ය ආයතනයක වැඩ කරපු සාමාන්‍ය කෙනෙක්. එතකොට එයා දේශපාලනට එනවා. ඇවිල්ලා ඊට පස්සේ හැම ආණ්ඩුවකම අපිට පේනවා ඇමතිවරයෙක් විදියට ඉන්නවා. පාර්ලිමේන්තුවට විතරයි ජනතාව යැව්වේ. හැබැයි හැම ආණ්ඩුවකම මේ දක්වා එයා ඇමතිවරයෙක් විදියට ඉන්නවා. එතකොට එයාගේ ගමන් මඟ පිළිබඳ අනිවාර්යෙන් රටට පරීක්ෂණයක් ඕන. හැබැයි එයා කියනවා ඒගොල්ලෝ නෙමේ ප්‍රශ්න, ඇමතිවරු නෙමේ මේ ප්‍රශ්නේ, ආණ්ඩුව නෙමේ ප්‍රශ්න, ජනාධිපති නෙමේ ප්‍රශ්න, අගමැති නෙමේ ප්‍රශ්න, මේ රටේ දැවැන්තම අපරාධකාරී වෘත්ති සමිති නායකයෝ ඒගොල්ලෝ පූර්ණ කාලීනව නිදහස් වෙලා විශාල වත්කම් විශාල රාජ්‍ය දේපළ නාස්ති කරනවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරනවා. අපි රටේ ජනතාවට කියනවා, අපි එයාට උත්තර දෙන්නේ නැහැ. එයා දන්නවා මේ කරන වැඩේ මොකද්ද කියලා. අපි රටේ ජනතාවට උත්තර දෙනවා වෘත්ති සමිතියකට නිදහස් වෙන්න පුළුවන් උපරිම දෙන්නයි. ඒ නිදහස් වුණාම වෘත්ති සමිති නායකයෙකුට අඩුගානේ අනිත් ඒ සේවාවේ අනිත් රාජ්‍ය සේවකයා ලබන ආදායමවත් ලබා ගන්න බෑ, අතිකාල කරන්න බෑ. වෘත්ති සමිතියේ නිදහස් වුණොත් එයාට ලැබෙන්නේ මූලික වැටුප විතරයි. එයාට අතිකාල නැ, වෙනත් දීමනක් නැහැ. ඒ වගේම එයා කියන රාජ්‍ය දේපළ පාවිච්චි කරනවා. ඌ අපි දන්නවා දැන් ලංකා ගමනාගමන මණ්ඩලය ගත්තොත්, විශේෂයෙන් තෙල් සංස්ථාව ගත්තොත් ආණ්ඩුවට සම්බන්ධ වෘත්ති සමිති නායකව විවිධ පහසුකම් වරප්‍රසාද පාවිච්චි කරනවා. ඒක හැබැයි රටේ සමස්ත නිදහස් වෙන වෘත්ති සමිති නායකයන්ගේ භාවිතාව නෙමෙයි. ඒ නිසා අපි මේ කියන්නේ අවධාරණය කරන්නේ අද ආණ්ඩුවට පාරා ආණ්ඩුවේ මේ රබ්බේ ගමන වලක්වීම සඳහා දැවැන්ත මහජන මතයක් ගොඩනගෙන වෘත්ති සමිති ව්‍යාපාරයේ හාන්සි කරන්න අඩපණ කරන්න ආණ්ඩුව ජනතාව අතර වැරදි මත නිර්මාණය කරමින් ඉන්නවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා ඒවා සත්‍ය නෙමේ, ඇත්ත නෙමේ. ඒ නිසා මෙන්න මේ ආණ්ඩුවේ මර්ධනයත්, රාජ්‍ය දේපළ විකිණීමත්, අනේ මේ අසාධාරණ බදු අය කිරීම ඇතුළු ජනතාවට තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් සාධාරණ ආර්ථිකයක් වටපිටාවක් නිර්මාණය කර ගැනීම දක්වා වන අරගලයට මේ රටේ සමස්ත වෘත්ති සමිති ව්‍යාපාරයේ
විදියට අපි ඒ සඳහා අවශ්‍ය නායකත්වය මැදිහත් වීම දෙනවා 10 වෙනිදා ඒ වෙනුවෙන් දීවර සංවිධාන ගොවි සංවිධාන ශිෂ්‍ය සංගම් ශිෂ්‍ය ව්‍යාපාරේ අනුගුත් සිවිල් සංවිධාන බහුජන සංවිධාන මේ සියලු දෙනා යලිත් එක තැනකට එකතු වෙලා ආණ්ඩුවේ මේ ජනතා ජනපීඩක ගමන මේ පරාජය කරන්න අවශ්‍ය කරන මහා දෙවන්ත මහජන සම්මුතියක් ගොඩනගනවා කියන පණිවිඩයත් අපි මේ වෙලාවේ ලබා දෙනවා ස්තුතියි මම වසන්ත සමරසිංහ වෘත්ති සමිතී එකමුතුව වෙනුවෙන් අද අපි මේ ජනමාධ්‍ය හමුව පැවැත්වුවේ විශේෂයෙන් ලබන 10 වෙනිදා පවත්වන මේ රටේ විශාලතම බහුජන සංවිධාන වෘත්ති සමිතී වෘත්ති වේදීන්ගේ සංගම් ගොවි සංවිධාන දීවර සංවිධාන මාධ්‍ය වේදී පරිසර සංවිධාන ශිෂ්‍ය සංවිධාන ඇතුළු ලංකාවේ සියලු සංවිධාන ඒකාබද්ධ කරගත්ත මහා දැවැන්ත ජනතා සම්මුතියක් සඳහා යන ඒ සමුළුව පිළිබඳ දැනුවත් කරා. එනිසා අපේ මේ මොහොතට සම්බන්ධ වෙච්ච විවිධ වෘත්ති වේදීන්ගේ සංවිධානයේ වගේ වෘත්ති සමිති නියෝජනය කරන සහෝදරවරු මේ අරමුණ පැහැදිලි කරා. එනිසා අපිට ආන්වට කියන්න තියෙන්නේ දැන් හොරගල් අහුල වලින්ද හරියන්නේ නැහැ. එනිසා ජනතා විරෝධය මතු වෙනකොට ඒක මර්ධනය කරන්න අනත් ගෙනල්ලා දැන් తాවකාලිකව කල් දාලා හරියන්නේ නැහැ. එනිසා මේ රටේ වැඩ කරන පන්තිය මේ රටේ ගොවි ජනතාව, දීවර ජනතාව, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය වේදින්ගේ සංවිධාන අපි සියලු දෙනා මේ එකතු වෙන්නේ මේ රටේ ජනතාවගේ නිදහස වෙන්නේ. එනිසා රටේ මිනිස්සු ජීවත් වෙන්න බැරුව තුන් වේල කන්න බැරුව රැකියා අහිමි වෙලා රස්සා වලින් දොට්ට වැටෙන වෙලාවක ගොවියට ගොවිතැන කරගන්න බැරුව තමන් කරගත්ත ගොවියගේ ආශ්‍රයන විකුණ ගන්න බැරුව අද බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ රටේ ජාතික සම්පත් විකුණමින් කයිවාරු ගන්න රනිල්ලට රාජපක්ෂලාට අපි කියනවා ඔයගොල්ලෝ විකුණන සම්පත් ගන්නෙ තේ රටවල රජයේ සමාගම් මතක තියාගන්න. එනිසා රටේ සම්පත් ටික විකුණලා තවදුරටත් මේ රට බංකොලොත් නොකර රටේ ජනතාවගේ හඬට කන් දෙන්න බැරි නම් මුළු රටම මුළු ජනතාවම එකතු කරගෙන මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙළ ගැහෙන තමයි අපි මේ සූදානම් වෙන්නේ. එනිසා ත්‍රස්ත පනත් తాවකාලිකව අකුලලා හරියන්නේ නැහැ වහා මහෝසි කරන්න. මේ රටේ ජාතික සම්පත් විකුණන එක නවත්තන්න. අසාධාරණ අනීතික ලෙස පනවලා තියෙන බදු වහා මහෝසි කරන්න. මේ රටේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ජීවන වේදම් දීමනාවක් දෙන්න. 600 කින් වැඩි කරපු විදුලි බිල වහාම අඩු කරන්න. මර්ධනය නවත්තන්න කියන මේ කාරණා යටතේ මේ රටේ සියලු සංවිධාන වලට අපි ආරාධනා කරනවා. ඒ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් බස්සාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ 10 වෙනිදා සවස දෙකට පටන් ගන්න මේ නියෝජිත සමුළුව මේ හමුව මේ රටේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව එකතු වෙන ගොඩනගෙන පළල්ම ජනතා ව්‍යාපාරස අපි ගොඩනගනවා. එනිසා ආණ්ඩුව කල්පනා කරනවා නම් මර්ධනීය අනපනත් ගෙනල්ලා උත්සව සමය ඇතුලේ රට අවමගුලක් දක්වා ගෙනියන්න. අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා හැමදාම ඔයගොල්ලෝ උත්සාහ කරපේ උත්සාහයන් පරාජය කරා වගේම මෙවරත් මේ රටේ සියලු දෙනා එකතු කරගෙන මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් අනාගත පරම්පරාවේ අයිති රකින්නත් මේ රටේ වැඩ කරන ජනතාව සිවිල් ජනතාව සාමාන්‍ය ජනතාවගේ කතා කිරීමේ ලිවීමේ වාසනාවේ අයිති රකින්නත් මේ මර්ධනයට එරෙහිවත් ගෙනියන අරගලය අපි ජයග්‍රහණය දෙක ඉස්සරහට ගෙනියනවා. ඒ වෙනුවෙන් මේ රට පෙළගස්සනවා කියන කාරණය තමයි අද දවසේ අපිට කියන්න උවමනාව තියෙන්නේ. ඒ අපි රටේ දේශපාලන පක්ෂ නොවන සියලු සංවිධානවලට අපි ආරාධනා කරනවා එකතු වෙන්න මේ මර්ධනයට එරෙහිවත් ජාතික සම්පත් වෙනුවෙන් එරෙහිවත් අසාධාරණ බදු පැනවීම ඒ වගේම ජීවන වියදම් වැඩිවීම ඒ වගේම අසාධාරණ ලයිට් බිල් ඇතුළු මේ කාර්යභාරයන් මේ රටේ ජනතාව පීඩාවටපත් කරපු මේ පීඩණය අවසන් කිරීම සඳහා මේ සටන එකතු වෙන්න කියන ආරාධනය සියලු දෙනාගේ අපි තම මුමුණාවෙන් කරනවා. මම ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ උත්සව සම්දන කැඳවුම්කරු රංජන් ජයලාල්. අපි දන්නවා මේ මාසේ අන්තිම හෝ විශේෂ අප්‍රේල් මාසේ අවසන් සතිය හෝ මේ මාසේ මුල් සතියේ අමාත්‍යවරයා ප්‍රකාශ කරපත්කලා තිබෙනවා ලංකා විදුලි බල මණ්ඩලයට අදාළ කරන පනත් කෙටුපත් කර ඉවරයි පාර්ලිමේන්තුවට දාලා සම්මත කළා ලංකා විදුලි බල මණ්ඩලය බරසක් ක්ෂේත්‍රයේ දැවැන්ත පංගුව සමාගම් 15කට දෙන්න කටයුතු කරනවා කියලා. විශේෂම උසමිත සාකච්ඡා නැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ උසමිත නායකිට පැල් බැඳගෙන ගහනවා. අපි ආණ්ඩුවට කියනවා 1996 පෑ 72 විදුලි වැඩ වාදනයෙන් පස්සේ එදා සමාගමකට දෙන්න ගත්ත උත්සාහය පරාජය කළා. එදා සිට මේ දක්වා විදුලි බල මණ්ඩලයේ මොනම හේතුවක් නිසාවත් විදුලිය උසන්දි කිරීමේ වැඩ වාදනය අපි ගියේ නැහැ. මේ ආණ්ඩුව අපිට අතවරනවා ලබන මාසේ මුල් සතිය හෝ මේ මාසේ අවසානයේ එවැනි ක්‍රියාමාර්ගයක් යන්න කියලා. අපි බොහොම ගෞරවයෙන් මේ රටේ ජනතාවට කියනවා
ජනතාව පීඩනපත් කරලා තියෙන මේ ආණ්ඩුව අපි ලැහැත්ති නැහැ ජනතාව පීඩනපත් කරන්න විශේෂම අද මේ උසමදී එකමුතු විසින් ප්‍රධාන සටන් පාඩයක් ඉදිරියට ආරම්භ තිබෙනවා අපි විදුලි බලමන් උසමදීට බොහොම රටේ ජනතාවට පැහැදිලිව කිව්වා මේ පටවපු විදුලි බිල ඉතාමත්ම අසාධාරණ බිලක් මේ රටේ ජනතාවට පුළුවන් නම් ගෙවන්න බැරි නම් ගෙවුවේ නැත්නම් අපි ඉල්ලීමක් කරලා විදුලි බලමන්ගේ සේවකයන් ගෙනොත් විදුලි බිල විසඳි කරන්න යන්න එපා කියලා දැන් යවන්නේ කොන්ත්‍රාත් කරුවෝ අපෙන් ප්‍රශ්න කරනවා ඇයි එවන්නේ ගෙවල් වලට සේවක කියලා. එවන්නේ කොන්ත්‍රාත් කරුවෝ. ඉතින් මේ සටන් පාඩයක් අපි තෝරගෙන තිබෙනවා. මේ මොහොත කියලා කියන්නේ ආණ්ඩුව උත්සමදී නායකයෝ ජනතාව අතර බරපතල ගැටුමක් හදමින් තිබෙනවා. මේ සියල්ල ඔය කියන උත්සමදී නායකයෝ කියනවා. ඔවුන්ගේ බදු කපන්න ඕන කියලා කියනවා. ඔවුන් දොට්ට දාන්න ඕන කියලා කියනවා. අපි සතුටු වෙනවා ආණ්ඩුව අපි එයාගේ ප්‍රධාන හතුරු විදිහට අපි තෝරගත්ත එක. ඉතිහාසෙ තිබ්බා වරප්‍රසාදයක් වරප්‍රසාදයක් නිදාසෙච්ච උසමති නායකින්ට ගෙදෙට්ට වෙලා කඩයක් කරන්න තියෙන්න පුළුවන්කම තිබ්බා. එවිටම භූමිතර කරත්තයක් එලවලා තිබ්බා. ඒකා තිබුණ නැහැ ත්‍රිවිල්. ගෝවිතන බතක් කරන් හිටියා. හැබැයි වත්මන් උසමති නායකයෝ මේ ආණ්ඩුවේ මජර ගමනට මේ මාරාන්ති ගමට එරෙහිව උදේ පාන්දරින් ඇවිල්ලා තමන්ගේ වැඩේ මේ කඳුරු බඳගෙන හැපෙනවා. අපි රනිල්ට කියනවා. උඹලා ඉතිහාසයේ ගත්ත මර්ධනීය ක්‍රියාමාර්ග මහා පාරේ මරලා දාන්න බැරි නිසා දැන් ව්‍යස්තානුකූලව 50 ගහලා අපි වරන් හදනවා අපි ලෑත්ති මාර්ගය තෝරගන්න අපි රනිල්ට කියනවා උඹලට මේ පරත් අකුලන්න බෑ උඹලා අකුලන්නේ නෑ මේ පරත සතිතුඹට හරිය ඇකළුවේ මේ උසති ව්‍යාපාරයේ හයිය ඒ නිසා මේ පරතත් අපි අකුලනවා විතරක් නෙමේ උඹලත් අකුලෝලා ගෙදර යවනවා සා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානතනක් තමයි විදුලි බල මණ්ඩලය කියලා කියන්නේ කිසිම බෙදීමක් නෑ මේ රජය රනිල් නියෝජනය කරන උසමති පවා අපි එක්සත් ජාතික පක්ෂ නියෝජන උසමති පවා අද අපිත් එකට ඉන්නවා ඉතමත් පැහැදිලි අපි රනිල්ව දරගස්සනවා මේ ආණ්ඩුවෙන් අපි යදින්නේ නැහැ පනත් අකුල පල්ලා ලයි විදුලි බිල අඩු කරපල්ලා කියලා අපි රටේ ජනතාවට කියනවා මේ උසමති ව්‍යාපාරින් ජනතාවත් එක්ක සා විදුලි බිල වැඩි අඩු කරන්න ඕන ඔය පනත් ක්‍රියාත්මක වුණොත් ගමේ පන්සලේ හාමුදුරුවෝ බර කියන්නත් බෑ ආණ්ඩුවට අනුශාසනා කරන්නත් බෑ මරණාධාර සමිතිය පවත්තන් යන්න බෑ ප්‍රාදේශීය සභාවේ තාරා දානවා පාරට හොරට ඒකට හරිවත් කතා කරන්න බෑ හැම පැත්තෙම ජනතා කඩබදලා තිබෙන නිසා අපි විදුලි බල මල් සියලු සමිති ඊයේ රැසා තීන්දුවක් ගත්තා 10 වෙනිදා බස්නායක බලා සෞන්දර්ය නිකේතනයේට අපි රොදබදිනවා 10 වෙනිදා අපි මේ උසමති ව්‍යාපාරයත් එක්ක අත්වල බඳගෙන තීන්දුවක් ගත්තා ඕනෑම දුෂ්කර මොහොතකදී ගන්න ඕන අවසන් තීන්දුව 1996 ගත්තා වගේ අපි ගන්නවා ගන්න ඕන වෙලාවට එදාට අපි ආණ්ඩුවට කියනවා උඹලගේ පරද පාවිච්චි කරලා අපිව දඟකට දාන්නට හම්බ වෙන්නේ නැහැ ලට්ට ලොට්ට අකුණු කරට යන්න වෙනවා ඉතමත් පැහැදිලි මේ තක්කඩි පාලකේ ඉන්න ජනතාවගේ ඉල්ලින් දෙන්න බෑ සත් ජනතාවගේ පිල්ලිමක් කරනවා එකතු වෙමු අපු අපි එක පිටට මතභේද පසකර දාලා මේ තක්කඩි ආණ්ඩුව එළව දැමීම සඳහා එම් මෙහා මෙරට වැඩ කරන ජනතාවට කිසිම සහනයක් නොලැබෙන බව විශ්වාස කරන සම්පිලි බලමාන සම්පිලි ඒකාබද්ධ සංධානයේ සියලු සංගම් පාලන අධිකාරි ඔබවන ඉංජිනේරු සංගමේ සිට අපි 10 වෙනිදා බස්නායක පළාත් සෞන්දර්ය නිකේතනයේට රොදබඳිනවා අපි අපේ හයිය බලසක් ක්ෂේත්‍රයේ හයිය මේ උසමති ව්‍යාපාරට අපි ලබා දෙනවා දැන් ඔබතුමාලා මොනින්දලත් කොහොමද මේ බැලි ජතරම ලයිට් දුන්න දෙන්නේ කොහොමද මේ මුදල වැඩි කරලා කියලා තරිප්ප වැඩි කරලා කොහොමද දෙන්නේ කියලා බලාගාරතු වෙන සල්ලි වෙන්නේ නෙමෙයි කියලා දැන් ඒක බැලි ජතර දෙනවා එතකොට සල්ලි දාලාද මේ දුවන්නේ ඉතාමත් පැහැදිලි අපස උසස් පෙළ දඟුවන්ට විදුලිය දෙන්න බෑ බිල වැඩි කරන්න ඉඩ දෙන්න කියලා ආණ්ඩුව කිව්වා. පස්සේ මොකද වුනේ? ආණ්ඩුව විදුලි බිල වැඩි 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 කළා. දැන් කතාවක් නැහැ. ඊයේ වෙනකොට විදුලි බල මණ්ඩලේ බලාපොරොත්තු වෙච්ච ආදායමවත් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. සේවක උත්සව අධිකාරියවත් තාම ගෙවලා නැහැ. ඇයි ඒ? ජනතාවට මේ බිල ගෙවන්න බෑ. ඒසයි ජනතා පාරිභෝගිකත්ව කරු ගැටුමක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවද උසමිතයක ભેද වෙන කිරීමේ ව්‍යාපාරයක් යන්නේ එකයි අසාර්ථකයි. මේ බිල ජනතාවට ගෙවන්න බෑ කියලා පැහැදිලි කිව්වා ගෙවන්න බෑ. ආග බලාපොරොත්තු වෙච්ච ආදායම නැහැ විදුලි බල මණ්ඩලයට. ඒස ආණ්ඩුව තනිකර ජනතාවගෙන් පරිගැනීමක් කළේ නැප්ත තියෙද්දී කනිත ලිඛිත සත්තාවේ අවශ්‍ය ප්‍රමාණයට අපි පැහැදිලිව කිව්වා එකම අමාත්‍යාංශ දාන ඇමතිතුමාට ඇයි බැරි නැප්ත ටික දීලා දරුවන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න අවස්ථාව දෙන්න කියලා. එහෙම දුන්නේ නැහැ. මේ ආණ්ඩුව කියලා කියන්නේ මජර ආණ්ඩුව ජනතාවගෙන් පරිගන්න ආණ්ඩුව. දැන් ලැහැත්තිලා තිබෙනවා 140%කින් විදුලි බිල අඩු කරන්න ලබන මාසයේ මැයි මාසයේ මුල් සතියේ පරත ගැනලා පාර්ලිමේන්තුවට අදාළට කොරියන් සමගම් වලට චීනට නොරොච්චෝලේ මේ සමගම් 15කට දීලා තෙල් සාත්තාවේ පළවෙනි
වැඩි කරන් අඩු කරලා තිබිච්ච එකයි කලින් අඩු කළා වගේ අපි ජනතාවට පුංචි අනාවැකියක් කියනවා 125කින් තියෙන විදිහට වැඩ කරනවා අඩු කළා විකිනලට ඇරියෝ අපි ගන්න ක්‍රියාමාර්ගයේ ජනතාවත් එක්ක හප්පන්න ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් සලස්වමක් තිබෙනවා ඒ කියන්නේ මේ අපිට බලාපොරොත්තුත් දැනන්න පුළුවන් මේ මාසේ අනිවාර්යෙන් විදුලි බිල් අඩු වෙනවා කියලා ඉතාමත් සැලසුම් සාගත තියෙනවා විකුණනවා නම් යම් ප්‍රමාණයකින් අඩු කරලා විකුණන්න තියෙන ආණ්ඩුවේ සලස්වමක් දෙනවා ජනතාවට රැවටෙන්න එපා කියලා ඒකම දැන් ඔබතුමා කිව්වා මේ මේ විදුලි බිල දැන් ගෙවන්න බැරුව යම් විදියක දැන් මණ්ඩලයේ සාමත් පාඩුවයි කියලා බලාපොරොත්තු විදුලිය කපන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන් ඒක තමයි මේ අල්ලගෙන යන්නේ උත්සවකම මොකද පීක් ටයිම් එක පොඩ්ඩක් මුදහැරනවා අප්‍රේල් මාසෙට යආ ගන්න පුළුවන් වෙයි මැයි මාසේ එනකොට ආයි පරිපත තත්ත්වයකට මුහුණ දෙනවා ඒ කියන්නේ ඔබතුමාගේ භාෂාවෙන් කියනවා නම් මුළු වතු බඳගෙන ඉන්න ඉතමත් පැහැදිලි ගැකුණු දෙලුත් නැහැ ඈ ගැලා ටිකක් කපලා ඈ එතන මුළු වත්ත බඳලා තමයි ඉන්නේ ලක් දෙරන පුවතකට එහා කී රටගෙන කැක්කුමක්